मातृकाव मनुष्यत्वय देशकयानन वहन्से विचित्र धर्मकथिक पूज्यपाद बेंडियमुल्ले विपस्सी तिस्स हिमिपानि नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कायप्पकोपं रक्खेये कायेन सं उतोषिया काय दुच्छरितं हित्वा कायेन सुचरितं चरि पिन्नतुनि तुन लोकाग्र वू भाग्यवत् बुदुरजानन वहन्से तरम में मनुष्य जीविते पिलिबंद उदारत्वे श्रेष्ठत्वे पूजनीयत्वे पुदुम विधिहट पहदिलेस पवित्रलेस बेदा हदा अपवेत देक्कु तवत शास्त्रुवरे नति तरा मनुष्यत्वे उपरिम मट्टम बुद्ध राज्य पदवियाई දැන් මේ ස්ථානයේ සිටින මේ හැම දිනෙකම බුදුරජාණන් වහන්සේ කියලා කියනකොට ඒ කවර නම් පුද්ගලයෙක්ද කියලා මේ හැම දිනෙකම දන්නව නේද ඒ මිනිස්යාගේ උත්තරීතර භාවය අද ලෝකයේ තිබෙන තාක්ෂණය විද්‍යාව භෞතික මට්ටමින් एवागेम यम यम विशेषज्ञ दनुम एवागेम एक एक किनागे निर्माणशीलित्वय कलाकामित्वय यम यम ऊर्ति पिलिबंद विशेष दनुम मे हेम एकाक्म मनुष्य जीवितेक भौतिकत्वे तिबेन उपरिम मात्रम एक लोकोत्तर वशेन बलन विट सोवान सकुर्दागामी अनागामी अरहत बुद्ध पसे बुद्ध महाराहत पदवी दक्वाम में मनुष्य पुद्गलयागे मनस ए उदारत्वेट पेमिनी में अवसान अंक एक है भाई लोकोत्तर पत्त दुर्लभंत मनुष्यत्वं कियला अपे बुदुरजानन वहन्सी පෙන්වාදී තිබෙනවා මිනිස්සෙකුගේ තිබෙන මනුෂ්‍යත්වයේ ලැබීමේ තිබෙන දුර්ලභත්වය හිතන්න එපා හැමදෑම ලබනාත්මෙත් මාටින් අයියා තමයි ලබනාත්මෙත් ඇසිලින් අක්කම තමයි මේවා එක එක හිතාගෙන ඉන්නවා ලබනාත්මෙත් මම දැන් නම් කරගෙන යන්නේ ඒවා නෙවෙයි ඊළඟ ආත්මයේදී මම මේට වඩා හොඳයි දොස්තර මාත්‍යා කෙනෙක් වුණොත් දැන් දැන් තමන් කරන ව්‍යාපාරවල ඒක ඒක වෘත්ති අරගෙන බලන විට බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා ඉතින් හැම ආත්මයක්ම මෙහෙමම තමයි නමුත් හැම දිනම හිතාගන්න කල්ප කෝටියකට වාරයක් මනුස්සත්වයක් ලබන කල්ප කෝටි ගානකට සැරයක් एनिसा मनुष्यत्वे कियने क अपि होंदट पहदिली करगेन मनुष्यत्वे कियने कुमग्द कियन वग तेरुं अरन नोगत्तोत हरियट अंध्याट हम्वेच्च मैनिक वगे अंध्या दान्ने नै मैनिक दीन वटिनाकम मैं पौगिये काले एकतरा मनुष्येकुट लोकु मैनिक गलक्कम्बुम हम बेला मनुष्य मुकद कले
මේ මැණිකේ තිබෙන වටිනාකමක් දන්නේ. මිනිහාගේ ගෙදරට ගිහිල්ලා බලනකොට අර ලොකු මැණික් ගල මිනිහා දොර යහට මෙහට යනකොට අඩේට තියලා. මේ සමහර මිනිස්සුන්ට මේ මනුස්සත්වයේ කියන එක දොර අඩේට තරංවා. දොරක අඩේට තියෙන යම් කිසි භාණ්ඩයක් තරංවත් මං හිතන්නේ අවබෝධයක් ලැබිලා තියෙනවායි කියලා. මිනිසා ඇත්ත වශයෙන්ම කායික වශයෙන් සංතර්පණය වෙන්නට හැදුවත් උද්දාමනය වෙන්නට හැදුවත් ලෝකේ සත්ත්ව ප්‍රජාව දෙස බලන විට ලෝකේ නැණවතුන්ගේ විද්‍යාඥයන්ගේ ඍෂිවරුන්ගේ පඬිතයන්ගේ හැම වදනක්ම හැම අවධානයක්ම යොමු කරලා තිබෙන්නේ පින්නතුනි මිනිස්යා කෙරෙහි. ඇයි මේ මිනිස්යාට තියෙනවා උසස් මනසක්. එනිසා තමයි මිනිස්ස කියන්නේ. මිනිස්ස කියන එකේ තේරුම මොකද්ද? උසස් මනසක් තියෙන බැවින් තමයි මිනිස්ස කියන නම වැටලා තියෙන්නේ. නිකම්ම ඇහැකනනාසේ ඇඟපත කකුල් දෙක බඩගෙඩිය තිබ්බ පළියට මිනිස්සු මිනිස්සු වෙන්නේ නැහැ. හැබැයි මානුෂිකත්වෙන් දියුණු නොවුනොත් හැමදෙනාම තේරුම් ගන්න ඒ මිනිස්සයා කෙලින්ම තිරිසන් සත්තුන්ගේ ඥාතිවරයෙක් බව. ඇයි ඕනම කෙනෙකුට මනුෂ්‍ය රූපවලින් පෙනී ඉන්න පුළුවන්. දැන් බලන්න මම මේ පින්නතුන්ගෙන් එක ප්‍රශ්නයක් අහනවා. මේ පින්නතුන් දැන් මෙතන අපේ උපාසකම්මලා උපාසක මහත්තුරු ළමයි මේ හැම දිනෙකම කල්පනා කරලා බලන්න බලන්න මට කියන්න ඕගොල්ලෝ මල් පූජා කරන්න ගන්න මල් වර්ග කියන්න. මං කියන්න සුද්ධ මල්, රෝස මල්, පිච්ච මල්, සේපාලිකා. හොඳයි මං ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් නිතිකුම්භ මල මලක් නෙමෙයිද? ඇයි බුදු පුදට ගන්න සුවඳකුත් නැහැ මලක් තමයි. අනේ ඔහේ තියෙන මේ මිනිස්සුත් එමයයි. පිට මල් වගේ, වද මල් වගේ, බාබන්දේශය වගේ, ක්‍රෝටන් මේ නානා ප්‍රකාර ලස්සන වචන වලින් එන හැම දෙනාගේම ප්‍රියමනාපත්වයට ලං වෙච්ච ඊටාම අලංකෘත මටසිලුටු මල් වගේ හැම දෙනාම සිප ගන්න ආශ්‍රය කරන මල් අතරත නිතකුම්භ මලත් පැත්තක හේතිය මල් තමයි. එනිසා මනුස්ස කියන නාමයෙන් පමණ හිතන් දෙපා මනුස්ස කියන උදාරත්වය ලැබුණාය ලැබෙනවාය කියලා. බුදුරජාණන් වහන්සේ මම මාතෘකා කළ මේ ගාථාවෙන් බොහොම ලස්සන කියවණක් ඉදිරිපත් කරනවා. කායප්ප කෝපං රක්ඛේය. මනුෂ්‍යෙක් වෙන විට මනුෂ්‍යයාගේ ශරීරය කෝපාවිෂ්ඨ වන තරහ එන ඒ වගේම අක්‍රියාදාමයට ලං වෙච්ච ගිනියම් වෙච්ච ශරීරයක් කරගන්න එපා. කොටින්ම කෝප වූ ශරීරයක් කරගන්න එපා මහණේ. පළවෙනි කාරණේ. උන්වහන්සේ දෙවෙනි කාරණේ හැටියට පෙන්නනවා කායේන සංඋතෝසිය. බොම සංවර වෙච්ච ශරීරයක් තියෙන්න ඕන. දැන් මේ පින්නතුන් මට සලකන්නේ ඇයිද කියලා ඇහුවොත්, භික්ෂුන් වහන්සේලාට සලකන්නේ ඇයිද කියලා ඇහුවොත්, උන්වහන්සේලාගේ උස මහත්කමටද, උන්වහන්සේලාට යම් කිසි දේපලක් තියෙනවයි කියලාද, ලොකු රජ මහ විහාරවල තියෙනවයි කියලාද, කුඹුරු වතු පිටි තියෙනවයි කියලාද? නෑ නෑ නෑ, හාමුදුරන්ට සලකන්නේ උන්වහන්සේලාගේ සංයමයට සංවරයට. උන්වහන්සේලා බොහොම ලස්සනයි දානේ වළඳනවා. උන්වහන්සේලා බොහොම ලස්සනයි පාගමනින් වැඩම කරනවා.
උන්වහන්සේලා බොහොම ලස්සනයි පෙරහැරේ ගමන් කරනවා උන්වහන්සේලා බොහොම ලස්සනයි ස්නානය කරනවා මේ විදියට භික්ෂුන් වහන්සේලාගේ තිබෙන කායික සංවරකමටයි මහජනතාව භික්ෂුන් වහන්සේට එකතු වෙන්නේ හා මහජනතාවගේ අවධානය භික්ෂුන් වහන්සේ කෙරෙහි යෙදෙන්නේ ඒ නිසා මුන්නහන්සේ මෙතෙන්දී ඉදිරිපත් කරනවා මහණෙනි කායේන සංගතෝ සියා ඔබේ ශරීරය සංවර කරගන්න තුන්වෙනි අංකයට උන්වහන්සේ ඉදිරිපත් කරන කාය දුච්චරිතං හිත්වා කයින් කෙරෙන පව් දැන් මේ පින්නතුන් දන්නවා අපි සිතින් කයින් වචනෙන් කියන මේ ద్వාරත්‍රය මේ දොරටු තුනෙන් ශරීරයෙන් කෙරෙනවා අපේ පව් තුනක් පන්සිල් ගන්න විට කියනවා පාණාතිපාත ආදින්නා දාන ඊළඟ එක මොකද්ද කාමීෂ මෙච්චාචාර හරියටම කයින් කරන පව් තුන පාණාතිපාත ඒ වගේම අදින්නා දාන ඒ වගේම කාමීෂ මෙච්චාචාර ඔය කරුණු තුන මේ ශරීරය දුක්ඛරිත භාවයට පත් කරන කරුණු තුන මේ ශරීරේ किसीम दुच्छरित वडक्रंटिपा महानेनी तुंगिनी कारण हतरविनी कारण हटिटे इदिरिपत् करेनवा पुलुवंतर महानेनी कायेन सुचरितं शरीर काय नत्तं शरीरय पुलुवंतरं सुचरितवत् मार्गेट हरवगन अन्न मिनिसागे उदारत्वे मेक अपिट हरकगेन पेन्नेने मेक अपिट बूरुवागेन पेन्नेने මේක අපිට මුර්ගයාගෙන් පේන්නේ එහෙම නැත්නම් මේක අපිට සමහර විට වලහගෙන් කොටියගෙන් පේන්නේ නැ මේක පේන්න ඕන මිනිහාගේ මිනිහාගේ මේ කියාපු කරුණු හතර නොමැතිනම් නිතරම කෝපාවිෂ්ඨ වෙච්ච ගිනියම් වෙච්ච ඊර්ෂ්‍යාවත් වෙච්ච ඒ වගේම පරිගැනීම් ඇති වෙච්ච දරුණු ලෙස ඇස් ගෙඩි තක ලොකු කරගෙන රෞද්‍ර විලාසෙන් සිටින්නේ මිනිහෙක් නන් නෙවෙයි තිරිසනේ ඒ වගේම සංවරයක් නැත්නම් gedara ජීවත්වන සංවරය නැත්නම් සමාජයේ ජීවත්වන සංවරය නැත්නම් ඒ වගේම අයියල අක්කල නංගිල මල්ලිල ආදී තැන්හිදී සංවර සීලී භාවයක් නැත්නම් පන්සලට පල්ලියට කෝවිලට ගිය තැනේදී ඒ ආගමික වතාවත් හිදි සංවරකමක් මේ පුද්ගලයාගේ දක්නට නැතිනම් මහා පාරේ ගමන් ගන්න විට මහා පාරේ යන මේ ගමන සංවරයක් නැත්නම් පින්නතුනේ මේ මිනිස්සෙක් නෙවෙයි මේ මිනිස්සෙක් නෙවෙයි මේ මිනිස්යාගේ ඒ తత్వය අවශ්‍ය නිසායි උන්වහන්සේ කායේන සංගුතෝසියා උනාසේ තුන්වෙනි අංකයට ඉදිරිපත් කළේ කුමක්ද කාය දුච්චරිතං හිත්වා කාය දුච්චරිතෙන් වළක්ක ගන්න අලියතරන් අපි ලොකුනේ සමහර විට අපි වෙනත් විශාල සතුන් වගේ ලොකුනේ නමුත් පින්නතුනි අපේ අර උසස් වූ මනස ලොප් වෙලා යන විට අපේ උසස් වූ උදාරත්වයේ අයින් වන විට තිරිසං සතාගේ මෙන්ම අපටද කායික ශක්තිය එන්නේ දුච්චරිත දේවල් වලට බව හැමදෙනාම හොඳට හිතා ගන්න ඕන කාරණාව. දැන් බලන්න අපි කතා කරනවා මනුෂ්‍ය සමාජය ගැන. මේ මනුෂ්‍ය සමාජයේ කවරම කවදාකවත් මිනිහාට කෝලහලයක් අවශ්‍ය නැහැ. මිනිහාට කවදාකවත් අවි ආයුධයක් අතට ගන්න අවශ්‍ය නැහැ. මිනිහා කවරම කවදාකවත් පින්නතුනි මිනිසෙක් නම් ඒ මිනිසයාට කවරම කවදාකවත් පින්නතුනි යකඩ වාණේ කියන දෙයින් හැදිච්ච දෙයක් අතට අවශ්‍ය නෑ ත්‍රිතල තිලක සකලඥය සාගර පාරගත ආශේෂ නායක ගුණරත්න මන්දිරායමාන සම සමානාතනාත ශ්‍රීමත් අංගිරසත තාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේට උන්වහන්සේට එදා ධනපාල හස්ති රාජයා එව්වා දේවදත්ත රාකල දාසය පොවල එනකොට කොහොම ඉඳීද පින්නතුනේ
අපි මේ සමහර බීබද්දන්ට රුපියල් 25ක බුන්නේ රුපියල් 75ක වෙරි රුපියල් 150ක බැනු 200ක ගුටි මිනිහා ගෙදර මේ රාකල දාශය පෙව්වේ මිනිහෙකුට නෙමෙයි කිසියම් දෙයක් ලෝකේ පිළිබඳ අවබෝධයක් නැති මේ සමාජයේ පිළිබඳ කිසිදු දැනීමක් නැති හිතන්ට බැරි මනසෙන් දුර්වල වෙච්ච අර අහිංසක තිරිසන් සතෙකුටයි රාකල දාශය පෙව්වේ රා පොල් කට්ටක් නෙවෙයි රා කල දාශය ඒ දනපාල හස්ති රාජයා වේගවත්ව මත් වෙච්ච තිරිසන් කමෙන්ද මත් වෙච්ච රාකල දාශයෙන්ද මත් වෙච්ච කිසිදු මෛත්‍රිය කරුණාවක් නැති මේ රෞද්‍ර විලාසෙන් වේගවත් වෙන දනපාල හස්ති රාජයා එනකොට මගෙත් ඔබේ චනරාමර ලෝක සිවංකරත තාගත මාමේනි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගහක් කැට උන්වහන්සේ ළඟ එදා සමාජයේ තිබ්බ එදා සමාජයේ හැටියට තිබ්බ පින්නතුනේ අඩුතරමෙන් කඩුවක් අඩුතරමෙන් පින්නතුනේ දුන්නක්වත් නැතිව අනේ මගේ ලෞතුරා බුදුහාමුදුර ළඟ තිබුණේ පාත්‍රයයි සිවුරයි පමණයි මේ දනපාල හස්ති රාජයා එන්නේ මේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ මරණ්ඩයි උන්වහන්සේ ළඟ තිබ්බා බොහෝම ශ්‍රේෂ්ඨ ප්‍රෞද ඉතාම ගරු භාණ්ඩයක් හේ මොකක්වත් නෙමෙයි පින්නතුනේ උදාර ශ්‍රේෂ්ඨ කරුණාවයි මෛත්‍රියයි මේ දෙක විතරයි අර ආපු දනපාල හස්ති රාජයා වේගවත්ව ඇවිදින් හොඬවැල අකුලගෙන මාගේ ලෞතුරා බුදුහාමුදුර ළඟ දන නමස්කාර කරලා හොඬවැලෙන් නමස්කාර පූර්වක උනේ උන්වහන්සේ දුන්න ඉදිරිපත් කරලා නෙමෙයි උන්වහන්සේ එදා තිබ්බ උන්වහන්සේගේ හිතමිත්‍ර කොසල් රජතුමාගේ කඩුව ඉල්ලගත්තනේ මේ නිසා කල්පනා කරන්න හැම එක්කෙනෙක්ම ඔය හැම දෙයක්ම අවශ්‍ය කරන්නේ ප්‍රෞඩත්වයක් නැති ඒ වගේම ශ්‍රේෂ්ඨ අදහස් නැති ප්‍රශ්නවලට නියම මූණ නියම අවධානය යොමු කරන්න තරම් ශ්‍රේෂ්ඨත්වයක් නැති මිනිහෙකුට නෑ පින්නතුනේ ආයුධය අතට අවශ්‍ය බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ පින්නතුනේ කල්ප ලක්ෂයක් සමතෙන් සත් පාරමී ධර්ම පිරුවේ පින්නතුන් දන්නවද සමතෙන් සත් පාරමී ධර්ම කියන්නේ මොනවද මේ ළමයි දන්නව මොකද්ද සමතෙන් සත් පාරමී ධර්ම කියන්නේ මොනවද මේ දස පාරමිතා මොනවද දසපාරමිතා කියන්නේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරක්ෂාන්ත සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා මේ දසපාරමිතාවන් තුන් ආකාරයකට පිරුවා තුන් ආකාරයකට කිව්වේ පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා කියන මේ තුන් ආකාරයට 10ක් පුරනකොට 3 10 30යි සමතින් සත් පාරමී ධර්ම මේ පාරමී ධර්ම උන්වහන්සේ පුරලා උන්වහන්සේගේ මේ පිරීම එන විට පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමක් හැටියට එන විට හරියටම කල්ප ලක්ෂයක් සමතෙන් සත් පාරමී ධර්ම පුරලා දේවදත්ත බුද්ධත්වයේ ගන්න හැදී පැය ගානක මේ අවුරුදු කෝටි ගානක් ලක්ෂ ගානක් පෙරම් පුරලා ලබාපු බුද්ධ රාජ්‍ය පදවිය දේවදත්ත ලබන්න හදන්නේ කොහමද ගලප් පෙරල බුද්ධත්වයේ ගන්න පින්නතුනි එක එක මිනිස්සු එක එක මිනිස්සු එක එක පුජ්‍යලයා ඒවා එක එක දේවල් ලබන්නේ ඒ එක එක්කෙනා ආත්මෙන් ආත්මයට ගෙන මෙලද ශික්ෂණයක ප්‍රතිඵලය දැන් මගේ මේ කතිකත්වය මං මේ කියන බණ දැන්දිය මුල්ල මැරුවොත් වැඩේ හරි ඕක මට ගත්ත හැකි පුළුවන් මේ එක එක්කෙනා කරන ව්‍යාපාරවල තියෙන යම් කිසි කෙනෙක් ඉලෙක්ට්‍රික් අංශයේ විශේෂඥෙක් මිනිහට ගලක් පෙරලලා නැත්තම් ගලකින් හොම්බට ඇනලා මිනිහව මැරුවයි කියලා විශේෂඥ භාවය ලැබේද? තව එක්කෙනෙක් කඩයක් කරනවා. තව එක්කෙනෙක් සාප්පුවක් කරනවා. සාප්පුව පිච්චුවයි කියලා
සාප්පුව කැඩුවයි කියලා මේ පුජ්‍යලයා මෙතෙක් මේ ගෙනෙන ලද ශක්තිය මේක කඩපු බිඳපු පුජ්‍යලයාට ලැබේද ගුරුවරේ ගුරු වෘත්තිය නිසා ලබන තාන්න මාන්න වැඳුම් පුද සත්කාර සම්මාන ඒ ගුරුවරයා මැරුවයි කියලා ලබන්න පුළුවන්ද මේ නිසා පින්නතුනි හැමදෙනාම හිතන්න ගායකයා ගායක ලොවේ ගායක ලොවට පිවිසෙන විට උත්පත්තියෙන් කෙලින්ම එතනට ආව නෙමෙයි කවියා කවිත්වයට පත්වන විට කාව්‍ය ශිරෝමණි කියන තැනට පත්වන විට උත්පත්තියෙන් මෙතෙන්ට ආව නෙමෙයි ව්‍යාපාරිකයා ව්‍යාපාරිකත්වයෙන් යම් තැන අධිරකට පත්වන විට එයා කෙලින්ම එතනට බැස්ස නෙමෙයි ඒ වෙනුවෙන් අවුව වැස්ස පින්න කඳු පල්ලම් රෑ උදේ නැති අනේක විද දහ දුකක් විඳලයි මේ හැම වෘතියකම ශක්තිය මිනිසෙක් ලබන්නේ මා වුණත් එහෙමයි මේ නිසා හිතන්න SSC පාස් කරන විට හිතන්න මේක ඒ පුද්ගලයාගේ එක්තරා වීරයක ප්‍රතිඵලයක් SSC පාස් කරන විට තව තවත් ඔහුගේ තිබෙන වීරයක ප්‍රතිඵල එහෙම නෙවෙයි GAQ MPSD ලබන විට ඒ එක්කෙනාගේ වීරයවන්තක ප්‍රතිඵල සිංදුව වුණත් එක එක වාද්‍ය භාණ්ඩ ක්‍රියාත්මක කිරීම ශක්තිය වුණත් හැම දෙයකම මිනිස්සයා ලැබුවේ මිනිස්සයා ලබන්නේ ඒ වෙනුවෙන් විශාල ප්‍රයත්නක යෙදීමක ප්‍රතිඵලයක් මේ නිසා දේවදත්තගේ වැඩේ හරි ගියේ නැහැ අදත් අවීතිය බුද්ධත්වයේ ගණ්ඩ ගිහිල්ලා ආදත් උන්ද අවීතියේ ඉන්නවා කරන්න පුළුවන්ද කියලා බලන්න පිනතුනේ මේක කවරම කවදාක්වත් කරන්න පුළුවන් කමක් නෙවෙයි මිනිසා මනුස්සත්වයේ බුදුරජාණන් වහන්සේ උදාර ශ්‍රේෂ්ඨත්වයේ ලබා දුන්නේ මනස පුහුණු කරගෙන අපි එක්කෙනාටයි මනස පුහුණු කරන්න ඕන ආත්මෙන් ආත්මයට පුහුණු කරන්න ඕන දැන් මේ භික්ෂුන් වහන්සේලා ගමු මේ භික්ෂුන් වහන්සේලා කිව්වහම බොහෝ දෙනෙක් සමහර විට කලකිරෙනවා අනේ සමහර හාමුදුරුවෝ සිවුරු ඇර ඇර යනවායි සමහර හාමුදුරුවෝ මෙහෙමයි මහානකමට ඔබින්නේ නැත තරහ වෙන්න එපා පින්නතුනේ මේවට තරහ වෙන්න දෙයක් නෑ මම වුණත් මගේ පින් තියෙනකන් තමයි මේ පින් ටික ඉවර වුණොත් බැන්ගිය මුල්ලගේ තුලන් ගියා ඒ නිසා හිතන්න දෙවියෙක් වුණත් එච්චරයි දෙවියෙක් වුණත් දේවත්වය ලබන්නේ පුණ්‍ය ශක්තියක ප්‍රතිඵල මිනිසයා වුණත් මිනිසයාගේ පුණ්‍ය ශක්තියක ප්‍රතිඵල පැවිද්දා වුණත් එච්චරයි ඒ පැවිද්දාට පැවිදිකමට අදාළ අවශ්‍ය කර්මය පිරීති වෙන තාක් සංවරයි බොහොම ඉන්ද්‍රිය දමනයක් ඇති සාන්තත් සාන්ත වූ භික්ෂුන් වහන්සේ නමක් පින් අඩුවේකනේ යන විට ඒ හාමුදුරුවම දන්නේ නැ කොණ්ඩේ වැඩි වේගෙන එනවා හාමුදුරුවෝ දන්නෙත් නැ වැඩි මොකද උනේ කියලා ගමනේ බිමනේ අර සංවරකම් අඩු වේගෙන එනවා ඉතින් මිනිස්සු හිතා ගන්නවා අපෝ ඉහෙට අනිද්දම යයි ඒකට අනිත් හාමුදුරුවෝ එක්ක තරහ වෙන්න එපා ඒ හාමුදුරන්ගේ හුලම් බැහැගෙන යනවා ඉතින් තරහ වෙන්න දෙයක් මේ නිසා හුලම් බැහැගෙන යන විට භික්ෂුන් වහන්සේ උනත් චීවරයට නොගැලපෙන ක්‍රියා දාමයක යෙදෙනවා අනිත් භික්ෂුන් වහන්සේලා පිළිබඳ සමස්තයක් වශයෙන් අරගෙන දඬුවම් දෙන්න එපා ඇයිද ඒ භික්ෂුන් වහන්සේලාගේ කර්ම විපාක මා මේ කතාව මතක් කළේ උදාහරණයක් අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මනුස්සත්වයේ කියන එක උදාරත්වය මනසේ මිසක කායික උදාරත්වයක් නෙමෙයි අපි හැම එක්කෙනාම බෙහෙත් බොනවා එක්සයිස් කරනවා නොඑක් විවිධ දේවල් උපයෝගී කරගන්නවා ඇයිද කියලා ඇහුවොත් ශරීරයේ වැඩෙන්න උස යන්න මිටි ඒ නිසා ටිකක් උස යන්න කෙට්ටුයි ඒ නිසා ටිකක් මහත් වෙන්න මහත් වෙච්ච එක්කෙනා ටිකක් හුලම් බස්සන්න දඟලනවා මේ නිසා පින්නතුණි එක එක්කෙනා මේ සන්තර්ප කරන්න ලැහැත්ති වෙන්නේ මේ එක එක්කෙනා උස් මිටි මහත් මේ හැම දෙයක්ම කරන්න සූදානම් වෙන්නේ කුමක්ද ශරීරය අහලා බලන්න
මුළු ලෝකෙම අතටගත් නෙල්ලි ගෙඩියක්සේ මුළු සමස්ත විශ්වෙම අතට ගන්න පුළුවන් තරමේ උදාර ශ්‍රේෂ්ඨ මනස දියුණු කරන්න කුමක්ද ලැහැත්තු වෙන්නේ කියලා බලන්න දැන් මේ බණ කියන විට මේ බණ පටිය ඔබ වෙත එන විට සමහර විට ඔබ හිතන්න පුළුවනි කාටද බම් බණ අහලා පැති වැඩි මේ බණ අහන කාලේ මේ බණ වලින් කාටද ඇති වැඩි පින්නතුනේ දවසට තුන් වේලක් කනවා උදේට නැති වුණොත් ඔරෝගෙන ඉන්නවා ඇයි උදේ කෑවෙ නෑ බං ඒක දීලා දවල්ට කන්න පහ වුණොත් ගෙදර ඉන්න අය ඉවරයි ඇඹුල් පොඩ්ඩක් වැඩි වුණොත් එදාට ක්‍රිකට් මැච් එක වගේ අරිනවා පයින් පාරක් බත් මුට්ටියට ඇයි මේ ඔක්කොම කය සංතරපණය මේ හැම ක්ෂයිෂයකක්ම කය වර්ධනය පිණිසයි පින්නතනි මම එකක් මතක් කරන්න මේ ශරීරයේ කියනක වර්ධනය කරන්න සූදානම් වෙන්න එපා මේ ශරීරය නෙවෙයි මිනිහා බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළේ මහණෙනි ජරා ජජරිතා හොන්ති හත්පාදානස්සවා යස්ස සෝවියතත්තාම කතන් ධම්මං චරිස්සති ඔබ බලාපොරොත්තු වුණත් එකයි නැතත් එකයි ඔබේ කය ජරාවට පත් වෙනවා ජරා ජජරිතා හොන්ති ජරාවෙන්ම බැඳී පවතිනවා එතකොට ඔය ආද වගේ තණ්ඩි හපංකම් බෑ ඔබට ඔබේ කටහඬ දුර්වලයි ඔබේ ඇහ දුර්වලයි පෙනීම දුර්වලයි ඒ වගේම ඔබේ කන් ඇහිම දුර්වල වෙනවා රස තිත්ත දැනෙන දිවේ ශක්තිය දිරනවා කයේ තිබෙන ශක්තිය දිරනවා මේ වාගේ දිරන මේ වාගේ ජරාවට පැමිණෙන කයක් නොව ඔබ වර්ධනය කරන්නට තප්පරයක් හරි අරින්න ඕන පුළුවන් තරම් මනස දියුණු කරන්න මේ නිසා අපි හැම දෙයකින්ම කැසට් එකක් ගන්න විට කැසට් එක තුලින් අපේ මනස වර්ධනය වෙනවද අපේ රූප අහණි අපි බලන විට අපේ මනස වර්ධනය වෙනවද අපි යම් යම් ප්‍රවෘත්ති මාධ්‍ය යම් යම් පත්‍ර බලන විට අපේ මනස වර්ධනය වෙනවද මේ කෙරෙහි තමයි අපි අවධානය යොමු කරන්න ඕන කය වර්ධනය කරන්න ඕන පින්නතුනි ත්‍රිසංසත්ත ඇයි කයින් අපි විශේෂයෙන්ම කය වර්ධනය කරන්න ඕන පින්නතුනි අපි පැවැත්ම රඳා පවතින තාක් පමණයි බලන්න මානසික තත්ත්වය වර්ධනය පිණිස බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් උන්වහන්සේගේ බුද්ධ ජීවිතෙන් අපට ධර්මයේ ඉදිරිපත් කරලා තිබෙනවා මේ නිසා හැම පින්වතෙකුටම අපි තාම ආදරෙන් මතක් කරන්න ඕන ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙක් ඔබ ප්‍රෞඩවත් මිනිසෙක් ඒ නිසා ඔබ කරන හැම දෙයක් කෙරෙහිම පොඩ්ඩක් අවධානය යොමු කරන්න මිත්‍රයා කිව්ව අය මචං කිව්ව අය හිතවතා කිව්ව අය අල්ලපු ගෙදර මගේ හිතවත්ම යාළුවා කිව්වයි කියන එක නිසා නෙමෙයි මනුස්සත්ව නාමෙන් හිතන්න වෙනතුනි මා මේ නිසා හැම දිනාටම මතක් කරන විශේෂ දෙයක් බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යාව බෙදුවා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට ඒ කොටස් තුනේ මේ සම්පූර්ණ මනුස්ස සංහතියම කොටස් තුනකට බෙදුවා උත්පත්ති ක්‍රමයක් වශයෙන් ඒ උත්පත්ති ක්‍රම වශයෙන් පෙන්වලා තියෙන කොටස් තුන අතිජාත අනුජාත අවජාත අතිජාත කිව්වේ ශ්‍රේෂ්ඨයි අනුජාත කිව්වේ සමයි අවජාත ඉතින් ගන්න දෙයක් නැහැ ඊළඟට උන්වහන්සේ පෙන්වන මනුස්ස වර්ගයව කොටස් හතරකට මනුස්ස ප්‍රේත මනුස්ස බේබද්ද මනුස්ස තිරිසන මනුස්ස මනුස්ස ඔන්න බලන්න මිනිහාවම බෙදෙන හැටි ඕන තරම් දකින්නට ඉන්නවා මනුස්ස පෙරේතයෝ ඉන්නවා මනුස්ස පෙරේතයෝ දිහා බලන විට අපායට අවීතියට යන්න දෙයක් නැහැ අපේ ගෙවල් කිට්ටුවමත් ඉන්නවා අපේ ගමේත් ඉන්නවා
ප්‍රදේශ වලත් ඉන්නවා අඳින ඇඳුමක් හොදන්නේ නැති නියපොත්තක් කපන්නේ නැති කොණ්ඩයක් කපන්නේ නැති රවුලක් කපන්නේ නැති මේ කිසිම මනුස්ස රූපයකට නැති සම්පූර්ණම අපිරිසිදුව ජීවත් වෙන මිනිස්සු ඕනතරම් අපහතරත මනුස්ස ගොඩේම ඉන්නවා ඒගොල්ලෝගේ ටිකට් එකේ ගහලා තියෙනවා මනුස්ස ප්‍රේත කියලා ඊළඟට මනුස්ස බේබද්දා ඕ වයිතින් හොයන්න දෙයක් නැහැ ගියේ ගියතන් හැමතැනම කවුමෙත් ඉන්නවා කඩවලත් ඉන්නවා ගෙදරමත් ඉන්නවා ඒ නිසා මනුස්ස බේබද්දා මෙහෙමයි කියන එක කියන්න දෙයක් නැහැ හොඳ පළපුරුද්දක් දැනීමක් ළමයින්ට තියෙනවා ඊළඟට මනුස්ස තිරසන කරන හැම දෙයක්ම තිරසන් වැඩ පින්නතුනේ කෝලහල කියන එක යුද්ධ කියන එක ගහ ගන්නවා කියන එක පොර කනවයි කියන එක අනිනවයි කියන එක කපනවයි කියන එක මරනවයි කියන එක හිතන් දෙපා පින්නතුනේ මේක මේ මිනිසුන්ට අයිති වැඩක් කියලා මේක මිනිසුන්ට අයිති වැඩක් නෙවෙයි මිනිහාට අවශ්‍ය නැ පොර කෑම මිනිහාට අවශ්‍ය නැ ගහ ගැනීම මිනිහාට ගහ ගන්න දෙයක් නෙවෙයි ඇයි මිනිහෙක් නෙමෙයි උසස් මනසක් තියෙන විට අවිඥානික වස්තුවක් කුමටද සවිඥානික මිනිසෙකුගේ ප්‍රෞඩත්වය ප්‍රාණවත් වූ සිතක් තියෙන විට කරවලේ යන විට ටෝච් එක අරන් යනකොට බය නැහැයිලු ටෝච් එක නැති වෙනකොට බයයිලු එතකොට මේ ප්‍රාණයේ තියෙන ටෝච් එකේ නේද පින්නතොල පන්දමක් ගෙනියනවා නම් යකෙකුටවත් බය නැහැලු. නිකම් මේ හනස්යෙන් අවුලගත්තු ගින්දර ටික බැලුවාම මේ ප්‍රාණවත් සවිඥානික මිනිසෙක් අවිඥානික පණ නැති වස්තුවක් ද්‍රව්‍යයක් අරගෙන නේද මේ කතා කරන්නේ. මේ නිසා පින්නතුනි ඔය හිතේ එඩිතර භාවයක් ප්‍රෞඩත්වයක් නුවණක් කියන එක උසස් ඇසුරක් නැති බුද්ධියක් නැති මිනිහාටයි යකඩය පොල්ල අවශ්‍ය මොකටද ප්‍රශ්න විසඳන්න ප්‍රශ්න විසඳන්න පොළු කැටි මුගුරු ඕනනේ ප්‍රශ්න කතා කරන්නේ කායකද මිනිහෙක් එක්ක මේ උනේ මිනිහෙක් මිනිස්සු එක්ක ප්‍රශ්න කවදාකත් අහලා තියනවද පින්නතුන් අපේ මේ ලංකාවේ නෙවෙයි ලෝකයේම ඉන්න මිනිස් සංඛ්‍යාවට වැඩිය පින්නතුනේ යාමේ තුසිත නිර්මාණ රති පරිනිර්මිත වසවර්ධී කියන දිව්‍ය ලෝකවල වල පින්නතුනේ කෝටි ගානක් ලක්ෂ ගානක් නහුතයක් තරම දෙවිවරු ඉන්නවා අහලා තියනවාද කවදාකවත් තෞතිසා දිව්‍ය ලෝකයේ අන්න දෘඩරාක්ෂ විරුඩ විරුපාක්ෂ වෛශ්‍රවණ යන දෙවිවරු සම්‍යද්දෘෂ්ටිකයි අල්පේසාක්කයි මහේසාක්කයි යන්නේ කියලා ගන්නවා බිම්බෝම්බ හෝගාලා අන්න වෙඩි තියා ගන්නවා අන්න ගහ ගන්නවා ඊයේ එහෙන කතල් එක අකුළු තෞති සාදිව්‍ය ලෝකේ අහලා තියනවද කවදාක්වත් ඉතින් මේ අපි ඒ දෙවියන්ටත් වඩා ශ්‍රේෂ්ඨයි කියන මිනිස්සු ජීවත් වන අනේ මේ ලෝකයේ දෙස බලන්ඩ සානුකම්පිතව උසස් මිනි උසස් හදවතක් ඇති මිනිහා දුක් ගින්දර වලින් ජීවත් වන අතර උසස්සයි සම්මතයක් නැත්තා වූ පුණ්‍ය බලයෙන් ජීවත් වෙනවයි කියන කෝටි සංඛ්‍යාත දෙවිවරු එහෙත් මෙහෙ වගේ තමයි දුප්පත් අයත් ඉන්නවා පොහොසත් අයත් ඉන්නවා සමහරෙක් හිතන්න පුළුවන් දෙවිවරුන්ට ගහගන්න දෙයක් නැහැනේ ඔක්කොම එකාකාරව ඇති කියලා නෑ නෑ දිව්‍ය ලෝකවල වලත් දෙවිවරු අතරත් එතනක් තියෙනවා විභජනයක් අල්පේසාක්‍ය කියන්නේ පොඩ්ඩක් පින් ඇත්තෝ මහේසාක්‍ය කියන්නේ ශ්‍රේෂ්ඨ අය එතකොට අල්පේසාක්‍යලා කවදාකවත් නෑ යුද්ධ කරන්න ගියේ මහේසාක්‍යලා එක්ක පිළතුනි ඒ වාගේම ප්‍රධාන අමාත්‍යවරු වගේ තමයි අය දෘඩ රාක්ෂ විරුඩ විරුපාක්ෂ වෛශ්‍රවණ සතරවරන් දෙවිවරු ඒ දිව්‍ය ලෝක හයෙම ප්‍රධානම නායකත්වයේ ශක්‍රදේවේන්ද්‍රයා කාම දාක්වත් කෝලහලයක් නෑ නෙවෙයි මේ උසස් මනසක් කියන මිනිහා කො හැමදාම ගහගත්තු ගම හැමදාම සමහර විට අම්මා තාත්තා දන්නේ නැති ගුරුවරයා අඳුරන්නේ නැති පාර පාරතොට දන්නේ නැති
මේ වගේ මිනිස්සුන්ටත් මිනිස්සකයන්ට ලැබීම මොනතරම් අභාග්‍යද කියලා බලන්න සමහර අය පුදුමත් හිතෙනවා පින්නතුනේ සමහර අය බොහොම මහන්සිලා උගත් වෙලා ගුරුවරු බවට පත් වෙනවා සමහර දෙනා බොහොම මහන්සියෙන් වඩු වැඩි ඉගෙනගෙන වඩු කර්මාන්තය ඉගෙන ගන්නවා මේසන් කර්මාන්තය ඉගෙන ගන්නවා චිත්‍ර කර්මාන්තය ඉගෙන ගන්නවා මේ ඉලෙක්ට්‍රික් අංශය ඉගෙන ගන්නවා ගොවිතැන් ඉගෙන ගන්නවා මේ මොනවා හරි දෙයක් ඉගෙනගෙන යම්කිසි වෘත්තියක් කරගෙන යනවා ඒ නිසා යාට සමාජෙන් යම්කිසි ව්‍යවහාරව යම්කිසි ගෞරවයකුත් තියෙනවා මේවා මොකක්වත් නැති තව පිරිසක් බලන් ඉන්නවා කවුරුත් මාදියා බලන්නෙත් නැහැ මට ගරු කරන්නෙත් නැහැ අරුන්ටමයි වඳින්නේ මට මොකවත් ගෙනත් දෙන්නෙත් නැහැ අපි දිහා කවුරුත් බලන්නෙත් නැහැ ඔක්කොම බලන්න හොඳ වැඩක් කරන්න ඕන මං ඔහොම જાතියක් ඉන්නවා පින්නතුනේ ඒ අය හිතා ගන්නවා දැන් කරන්න තියෙන්නේ මේකයි මං දැන් මේ තවුමෙන් මං දැන් මේ ගමේ මං දැන් මේ ප්‍රදේශේ චන්දියා වෙන්න ඕන බැලුවාම මේ චන්දියා කියන වචනේවත් මිනි හදන්නේ නැහැ මොකද්ද කියලා. පින්නතුනේ මිනිස්යාගේ චන්දිකමක් තියෙන එක පැත්තක. ඒ කිව්වේ මොකද්ද? දැන් සිද්ධාර්ථ කුමාරයා ලෝකෙම චන්දිකම කළා. කුමක්ද? ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වුණා. ක්‍රිස්තුස් වහන්සේ ලෝකෙ චන්දිකම ලැබුවා. උන්වහන්සේ ක්‍රිස්තු දේවත්වය ලබාගෙන මුළු ලෝකෙම ක්‍රිස්තු භක්තික සංඛ්‍යාවක් ඇති කළා. ඒ වගේම තමයි ජෛන කන්ෆියුසියස්ලා අතින් හැම ආගමක නායකෙක්ම යම් කිසි පින්නතුනි චණ්ඩිකමක් ලෝකෙට ඉදිරිපත් කළා. මිනිස්සෙක් විසින් කළ යුතු චණ්ඩිකම් ඒවා. ගුරුවරයා ගුරු වෘත්තියට පත්වන විට ගුරුවරයෙක් වීමට තමාට සහතිකය ලැබෙන විට පත්වීම ලැබෙනකොට එයා මොනතරම් කාලයක් දුක් විඳලා පොත්පත් කියවන මේ සමීක්ෂණ පරීක්ෂණ තුලින්ලත් අවබෝධය නිසා අදමා ගුරු වෘත්තියට පත් වුණා නේද කියලා මොනතරම් ප්‍රීති වෙනවද මේ නිසා කල්පනා කරන්න මේ කිසිම දෙයක් නැති මිනිහා කල්පනා කරනවා චණ්ඩිකම මොකක් චණ්ඩිකම කියන්නේ පින්නතුනේ චණ්ඩිකම කායික චණ්ඩිකම තිරිසන් සත්තුන්ට අයිති එකක් හොඳට මතක තියාගන්න මම මේ ඉදිරියට කියන කරුණ වලට ඉස්සරින් හොඳට මතක තියාගන්න කායික ශක්තිය තියෙන්නේ කාටද කායික ශක්තිය තිරිසං සතුන්ට කාටද තිරිසං සතුන්ටනේ කායික ශක්තිය නමුත් මනසෙන් කරන්ට ඕන සියලුම ප්‍රබල ශක්තිය තියෙන කාටද මිනිසාටයි එහෙමනම් මිනිසා චණ්ඩියා වෙන්න ඕන මානසිකත්වයෙන් දැන් මෙයා චණ්ඩි වෙන්න එහෙම නෙමෙයි හදන්න මිනිහා කවුරු හරි අහක බලන් ඉන්නකන් ඇනලා දුවනවා දුවලා ගිහින් කියනවා මචං මේ වරෙන් කාටත් කියන්න එපා එකෙකුට ඇන්න උගේ හුලනුත් යන්න ඇති දැන් කවුද මේ චන්දියා වෙලා ඇයි එකෙක්ව මරලා එකෙකුට ගහලා ඉතින් එතන ඉතින් අර අනිත් යාළුව කට්ටියටත් ගිහින් කියනවා උඹලා ඔන්න අද ඉඳලා මේ මට මොකවත් එහෙම කියන්න එපා දන්වානේ අර එදා මං කිව්වේ ඒක තමයි උඹටත් මචෝ කියනවා දැන් දැන් ඉතින් අනිත් අයත් හිතාගත්තානේ චන්දියෙක් වෙලා මේ නිකන් කැස් වටුව වගේ හිටපු මේ සර්පීනුවා පින්නතුනි චන්දියලු චන්දියා කියන්නේ පින්නතුනි දැන් මං කලින්ම කිව්වා මතක තියාගන්න කියලා කායික ශක්තියනුයි දැන් මේ චන්දි කියන්නේ එහෙමනම් චන්දියා කියන්නේ ගුණා කියන එකයි මොකද චන්දියා කියන්නේ ගුණා කියන එකයි එතකොට දැන් මේ ගුණා කියන නම ලබාපු මෙයාගේ සමහර විට සමහර අය කියනවා මම තමයි තවුමෙම චන්දියා ප්‍රදේශයේම ඉන්න අපේ නායකෙක් චන්දියෙක් ඒ උරුසබ රාජ ගොන් රාජා ඒ වගේම චන්දියා කියලා දැන් ඉස්කෝලේකට ගියත් හෝ වේවා ඉරිදා සෙනසුරාදා පොලකට ගියා හෝ වේවා තවුමෙදි වේවා උත්සවයේ පින්කමකදි වේවා කවුරු හරි කිව්වොත් මෙයා චන්දියා කියලා මේ දේශන එකේම ඉන්න චන්දියා හින්තිරු හිතේ තියාගන්න ඇත්තද මේ දේශන එකේම උරුසබ රාජ මේ ඒ ගොන් රජා එතකොට යාගේ පිටිපස්සේ යනවා මේ අපේ චන්දියා අනිත් අයත් යනවා පොළු කැති මුගුරු අරගෙන පිටිපස්සේ ඒ කවුද ගොම් පැටව් පින්නතුණී මේ චන්දිකමක් මිනිහෙකුට නෑ කායික
කායික සංවර්ධනේ කායික ප්‍රබලතාවය පෙන්වන්නේ ඕන තිරිසන්නු බලන්න ලෝකේ මොන අධීරකටපත් වුණත් මේ බණ කියන හාමුදුරුව ඒ වාගේම මේ බණ අහන පින්නතුම් පින්නතියන් අද ලෝකේ ඉන්න ඕනම ධනේශ්වරයන් බලවතුන් නැනවතුන් උගතුන් පෝසතුන් කියන හැම දෙනාම අරගෙන බැලුවොත් මිනිස්සෙ වශයෙන් පින්නතුනි ඔක්කොම එකයි එක්කෙනෙක්ගේවත් කිසිම වැඩියක් නැහැ මම මේ පින්නතුන්ට මේ කරුණ අවබෝධ කරන්න දැන් මෙතන ඉන්න විශේෂයෙන් මේ ඉදිරියේ සිටින ළමයි ඒ වාගේම අපේ උපාසකම්මල මම දැන් හැම දිනකටම හොඳ පාඩමක් වෙන්න කරුණු කීපයක් ඉදිරිපත් කරනවා මනුෂ්‍ය ශරීරයක තියෙන විභාගය ඕගොල්ලෝ මේ කාරණේ අවබෝධ කළොත් හිතාවි කුමක්ද එහෙනම් අපේ චණ්ඩිකම කියලා මේ මිනිස්යාට කියන්නේ වර්ගයෙන් ජාතියෙන් මිනිහා නමුත් මේ ශරීරයට කියන නමක් තියෙනවා ශරීරයට කියන්නේ හොඳට මතක තියාගන්න මම නැවතත් අහදි කියන්න ඕන මම මුල් වතාවෙදි කියා දෙනවා මේ ශරීරයට කියන්නේ පංචස්කන්ධය මොකද්ද මේ පංචස්කන්ධයට එනවා කරුණු පහක් රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ මොනවද රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ මේ තමයි මනුස්ස ශරීරයට අදාළ වෙච්ච ස්කන්ධ පහ මේ ස්කන්ධ පහ ඕනම ප්‍රබලයකට ඕනම දීනයකට ඕනම කුලයෙන් ධනයෙන් බලයෙන් නැණයෙන් අපෝසත් වෙච්ච අහිංසක දුප්පතටත් එකයි ප්‍රාණාන්තරෙන් නිලෙන් පිම්බිලා ඉන්න කුසින් එක උඩ ඉඳන් ඉන්න එක්කෙනාගේත් ඔච්චරමයි බංකුව උඩ හිටියත් හිරමණේ උඩ හිටියත් ගලක් උඩ හිටියත් පිටියක් උඩ හිටියත් කුසින් එක උඩ හිටියත් මේ ඉඳන් ඉන්න ඔක්කොම පංචස්කන්ධ එකක්වත් නැහැ වැඩිපුර දෙයක් ඕම් බලන්න ඊළඟට මේ කය මේ ශරීරය මේ බුදුහාමුදුරු පෙන්වන්නේ නැටි බලන්න මේ ශරීරය ඊළඟට බෙදෙන කොටස් 32කට කීයටද හැබැයි මන් දැන් ගණන් හිලව් එකින් එකට අහනවා හොඳට මතක තියාගන්න මේ ශරීරයේ ප්‍රධාන වශයෙන් කොටස් කීයකට බෙදුවද පහ ඔන්න දැන් මම එකක් මතක් කරන්න ඊළඟට ප්‍රධාන වශයෙන් කොටස් 2කට වෙන් කළා කොටස් 2කට වෙන් කළා නාම රූප මොනවාද මේ දෙක නාම රූප ඊළඟට මේ ශරීරය කොටස් 32කට බෙදෙනවා කොටස් 32 මේකයි කේසාලෝමානකා දන්තා තතෝ මන්සන්නහරු වට්ටි යටමින් යවවක්කං හදයන් යකනම් කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්තගුණං උදිරියං කරී සම්පිත්තං සෙම්මන් පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සෝසා කෙලෝ සිංගානිකලසිකා මුත්තම් මතකේ මත්තුලුං ගාන්ති පින්නතුන් හිතයි මොන අnder දෙමිනියක්ද බං ඒ කිව්වේ කියලා පින්නතුනි මේ කිව්වේ මේකයි කෙස්ලොම් නිය දත් සම ඇට ඇටනහර ඇටමිදුළු වකුගඩු හැර දෙයක් මා පිතසෙම දහඩිය මල මුත්‍ර මල මල කියනකොට හිතනවා ඇති මේකේ අසේ මලුත් තියනවාද බංක මල කිව්වේ අසූති හොඳ જાතියක් නෙමෙයි මල කිව්වේ අසූති කෙස්ලොම් නිය දත් ඇට ඇටනහර ඇටමිදුළු වකුගඩු හැර දෙය ආත්මාව පිතසෙම දහඩිය මල මුත්‍ර එකක්වත් නැහැ සූකේස් එක දාලා තියන්න මැරිච්ච දවස මේක ඊළඟට පින්නතුනි ශරීරය පළලා කොට්ට උරයක් හැරෙව්වාගේ අනිත් පැත්තට හරවලා බලන්න ඕන දැන් නම් පේන්නේ නැහැ දැන් නම් හරි ලස්සනයි නේ දැන් නම් දැක්කහම කියනවා නේ ඔයා මටම ලැබේවා පින්නතුනි මේවා කියන්නේ මේ ශරීරයේ මට්ටම හරියට තේරුම් ගත්තොත් මේ ඇඟ පළලා කොට්ට උරයක් අනිත් පැත්ත හැරෙව්වාගේ හරවලා බලන්න හොඳට මතක තියාගන්න ගණන් හිලව් ටික ඇට කැබිලිම තියනවා 300ක් කීයද හරියටම 300යි ඊළඟට පින්නතේ නහරවැල් තියනවා 900ක් නහරවැල් කීයද 900යි 900 එකේ අයත් ඉන්නවා හිතපු ගමන් මේ සමහර ගෙවල් වල කියනවා ඇහිලා තියනවා මේ කටනම් දෙන්න ඕන අපච්චි එනකන් හිටපියතොට අදනම් කසාවේ පාර දෙනවා තොගේ නහරක් වැඩි දෙන්න හිතයි හොම්බට එකක් කී කිය මේ ගෙවල් වල කෑ ගහනවා ඇහෙනවා මුගේ නහරක් වැඩි එක තැනක ඉන්න බෑ ගහ ගන්න යනවා කෝලහල කරන්න යනවා නහරක් වැඩි ඒ 901යි. පින්නතුනේ තියෙන්න නම් ඕන 900යි. දැන් ඊළඟට තියෙනවා මේ ශරීරයේ පණු කුල. දැන් තමයි පණුවේ දැක්කොත් උන් අයින් වෙන් පණුවේ ජරාවක්. ශරීරයේ ඇතුල් පැත්තේ ඉන්නවා පණුව එක කුලයකට ලක්ෂයයි. එක කුල. මේ කුලම 80ක් මේ ඇඟ ඇතුලේ.
ඕවා පළලා අනිත් පැත්ත හරවපු දවසට වැඳ වැඳ දුවයි අප්පච්චි ඒ මට එපා මං දන්නේ නැතු ඉල්ලුවේ තෝවා කියලා පින්නතුනේ මේ කුලම කියනවා 80ක් කුල 80ක පණුරොත්තක් මේ කතා කරන මගෙත් අහන ඔබෙත් ඊළඟට මේ මේ මනුස්ස ශරීරයේ තියෙන හරියටම අතුරු ආන්තරා 203ක් එපමණක් නෙවෙයි පින්නතුනේ මේකේ තියෙනවා රෝග කෙලින්ම 90ක් වෛද්‍ය ශාස්ත්‍රයේදී පෙන්නනවා 98ක් කියලා 890ක් රෝග බුද්ධාගමේ අපේ බණ පොත්වල හුඟක් දුරට පෙන්නනවා ශරීරයේ ප්‍රධාන වශයෙන්ම වෙන් කරාම රෝග 90ක් පින්නතුන්ට තාම හැදුනේ නෑ දැන් නම් ඔය හෙම්බිරිස්සාව කැස්ස බඩේ අමාරු තුනටි වාතේ කටි වායුව කීකේ කියනවා තව හැදුනේ නෑ ඒ නිසා තමයි ඔය ඔක්කොම කෙරුවාවල් මේ රෝග 90 හැදි මේ රෝග 90ෙන් පටන් ගත්ත දවසට තමයි ඉන්ජෙක්ෂන් වල ඉවරයක් නෑ කැපිලි කැටිලි වල ඉවරයක් නෑ ඔපරේෂන් වල ඉවරයක් නෑ මේ ජීවිතේ එපා වෙන්නේ මැරෙන්න ඉස්සරින් මේ රෝග මතු වෙනකොට පින්නතුන් අහලවත් නැති ඇති රෝග 90 රෝග මොන මොන රෝගද කියලාවත් මං කියාගෙන යන්නම් හොඳට අහන් ඉන්න මේවත් තියනවාද බං මේක ශාරීරිය ඇතුලේ කියලා හිතාගන්න මෙන්න පින්නතුනේ පින්නතුන්ට අවශ්‍ය නම් ගිරිමානන්ද හාමුදුරන්ට බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ ගිරිමානන්ද සූත්‍රය අපේ පිරිත් පොතේ තියෙනවා ඒ ගිරිමානන්ද සූත්‍රයේ මෙන කොටසක් මෙන්න ඔන්න සම්පූර්ණ කියවෙන ඔක්කොම රෝගෝ රෝගෝ කියන්නේ ඔක්කොම රෝග චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ ජීවා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ ඩහෝ දරෝ කුච්චි රෝගෝ මුත්‍යා පක්කන්දික සූලා විසූතික කුට්ටං ගණ්ඩෝ කිලාසෝ සෝසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චු රකසා විතත්තික ලෝහිත පිත්තම් මදුමේහ වංශා පිළක බගන්දල පිත්ත සමුට්ටාන ආබාද සෙම්ම සමුට්ටාන ආබාද වාත සමුට්ටාන ආබාද සන්නිපාතික ආබාද ඕපක්කමික ආබාද කම්ම විපාකජ ආබාද සීතං උන්නං ජිගත් අපිපාසා උච්චාරෝ පස්සා හෝති මම මේ කියාගෙන ආවේ මේ එළවලු සීට්ටුවක් එහෙම නෙමෙයි මේ කියාගෙන ආවේ ලෙඩ සීට්ටුව මේ ලෙඩ සීට්ටුවක් තියෙන මිනිහෙකු මිනිහෙක්ව ගැහණියක්ව තමයි ඔය ඉල්ලන්නේ ලක්ෂයක් දෙනවා දෙනවා දෝකව අපේ ඉඩම් ටික දෙන්නම් ඕ කිව දෙනවද අනේ පින්නතුනේ ධර්මානුකූලව හිතන්න ධර්මානුකූලව හිතනකොට ලෝකයේ පින්නතුනේ ඔක්කොම අපි රැවටිච්ච ලෝකයක් කාලා රසම සුභෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනොත් මනනම් මොකක්වත් නැහැ අපි ඔක්කොම පේනවා සුර ලෝකයක් මගුල් සක්වල කරපු දේකුත් නැහැ කරපු තොයිලෙකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැලු අවසාන. ඒ වගේ තමයි දැන් මෙතෙක් ජීවිතේ කරගෙන ආපු ඔක්කොම හීනයක්. මේ නිසා තමයි සිද්ධාර්ථ කුමාරින් වහන්සේ තේරුම් ගත්තේ මේ ඔක්කොම වලින් කරන්නේ භූත ලෝකයක් මේක. මවන ලෝකයක්, මැවුම් ලෝකයක්. ඔක්කොම විචූර්ණ විද්‍යා විද්‍යාවල්. එකක්වත් ඔක්කොම පින්නතුනේ හරියට පේමන්ට් එකේ තියෙන පේමන්ට් බඩු වගේ. ඔක්කොම විසිතුරුයි. ගෙදර අරන් එන්න ඕන බලන්න දවස් දෙකෙන් තුනෙන් ඉවරයි මේ නිසා පින්නතුන් හිතන සත්‍යයේ තියෙන උපරිම මට්ටම තේරුම් ගත්තොත් හැම දිනාටම සාධාරණ ක්‍රමයකින් ජීවත් වෙන්න ලෝකේ ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න නොතිබෙනව නෙමෙයි ප්‍රශ්න නැත්තම් ලුණු ඇඹුලු නැති හොද්ද වගේ මෙනියකට ප්‍රශ්න එන්න ඕන ප්‍රශ්න නැහැ වුණොත් ඒ වැඩක් නැහැ ජීවිතය ප්‍රශ්න තියෙන්න තියෙන්න තමයි පින්නතුනේ හඳුන් ගහ අරගෙන ඔය සුදු හඳුන් කපන්න කපන්න සුද්ධ කරන්න හඳුන් සුවඳ මැණික් ගල වුණත් කපන්න ඕන උපමට්ටම් කරන්න ඕන අන්න දීප්තිමත් ඒ වාගේ නිකම්ම මේ ඔලු ගෙඩි තිබිලා මදි ඇස් වලින් ටිකක් අඬවලා බලන්න ඕන ටිකක් කොනිටලා බලන්න ඕන එහාට මෙහාට පද්දලා බලන්න ඕන මේ මිනිස්සෙක්ද කියලා මේ නිසා හැම දිනාටම මම මතක් කරනවා අපේ ජීවිතවල ගණ්ඩ සාරයක් නේ හැම දිනම කෙරුම් කාර්යෝ කියලා පිම්විලා හිටියට කාගෙන්වත් සමාන දෙයක් වටිනා දෙයක් මේ කාලඟවත් නේ හැම දිනම මතක තියාගන්න කොටියගේ කොටි දත අරගෙන බෙල්ල එල්ල ගන්නවා ඇයිද අපලට හොඳයි ඒ කොටියගේ කොටි දත බෙල්ල එල්ල ගන්නවා නමුත් අපේ දතක් එල්ල ගන්න කවුරුවත් ලැහැත්ති නේ ඒ වාගේම එළුවගේ වඳුරගේ හං බොකු අරගෙන බලක්ක ටබ්ලා
පෙර දෙවල් බෙර යක් බෙර ඔක්කොම හදන්න මාන්ති ගන්නවා කොමේ කෙරුම් කාර්යයක් හැම අරගෙන ගැහුවද කොහෙවත් ඩොලක්කයක් මොකක්වත් නෑ අනේ පින්නතනේ කෙරුම් කාර්කමට මේ নানা ප්‍රකාර නිලපට්ටම් වලින් පිම්බිලා සමාජයේ හැම දිනාටම ගරුත්වය පෙන්නගෙන ජීවත් වෙනවා අන්තිමට පොල් කඩන්න ගිය අසරණ මිනිස්යාගේත් පොල් ඇහිඳින්න ගිය මිනිහාගේත් පොල් වත්ත අයිතිකාරයාගේත් මේ හැමට වැඩ පවරන මුදලාලිගේත් හැම දිනාගෙම ශරීර කූඩු ටික අරගෙන සමික්ෂණයට භාජනය කළොත් මැණිකෙගෙත් එකයි රම්මැණිකෙගෙත් ඒත් එකයි ඒ වාගේම කළු මැණිකෙ කිව්වත් ඒත් එකයි ඔක්කොම නං දාලා මේ මොකද්ද මේ සතිපට්ඨාන සූත්‍රය පෙන්වන පුණිත පරම්පික වීම මේව කායන් උද්දම් පාදතලාදෝ කේසමත්තක තතපරියන්තම් පුරන් නානප්පකර සතුතිනෝ පච්චවෙක්කති මහණෙනි මේ ශරීර කූඩුව පාදේ පටන් හිස් මුදුන දක්වාම සම්පූර්ණම අසූචි පිරිත් භාජනයක් කැටයන් කරලා ලස්සන කරලා උපමට්ටම් කරලා අනේ අර ලස්සන මේක මට දෙන්න කියලා ගත්තා මූඩිය ඇරියා හත් ගව්වක් ඉන්න බෑ ගන්ධසාරේ මේ නිසා මේ ඔක්කොම මනුස්ස ජීවිත අසූචි වලින් පිරිච්ච කැටයන් කළ භාජන වගේ මම මේ නිසාම දිනාටම මතක් කරනවා සෑම දිනාගේම ජීවිත රත්තරන් ජීවිත පින්නතනේ අපි තරුණ සමාජයේ හැම දිනම බොහොම ලස්සන තරුණ ජීවිත තියෙනවා ඒ වගේම බොහොම ලස්සන මධ්‍යස්ථ ජීවිත තිබෙනවා හොඳ ලස්සන මිනිස්සු ඉන්නවා පින්නතුනේ ඔක්කොම මිනිස්සෝ කියලා තේරුම් අරගෙන මචන්ලා කියලා ආශ්‍රය කරන් ටිකින් අමාරු වෙටින් දෙපා හැම දිනම තේරුම් ගන්න පින්නතනේ අපි කියනවා මේ මැස්සා බොහොම හොඳ සති හරීම දක්ෂයි හම්බු කරන්න හම්බු කරන ගැන කතා කරනකොට මේ මැස්ස තමයි ඉතින් ඒකේ කාටුන් එක මේ මැස්ස බොහෝම හොඳ සතෙක්ගේ පැණි එකතු කරන්නේය ඒව අඩු කරන්නේය ඔහොම ටික කාලයක් ඉඳලා අපිත් ඒව කඩාලා කන්නේය අපිත් නිකන් ඉන්නේ නැහැනේ මේ මැස්ස එකතු කරනකන් ඉඳලා ඒව කඩ කඩාලා ඒව කනවා ඇයි මේ පැණි හොඳ මහත්තුරු වගේ ඉඳගෙන අරුන් මේ දහදුක් ඉඳලා එකතු කරන මේ පැණි ටික පුළුස්සලා අරගෙන උණුත් පුච්චලා නිකන් විසි කරලා කනව නම් තව කමන්නේ ඔක්කොමත් පුච්චලා වදෙත් එක්කම කනවා අපි මේ මැස්ස ගැන බොහෝම උද්ධාමණයෙන් කතා කරනවා රචනාව ලියනවා මේ මැස්ස ගැන ඔහොම කතා කරනකොට නිල මැස්සෝ ඉන්නේ උණුත් පැත්තකින් ඉඳලා අහනවා ඇයි අපි මැස්සෝ නෙවෙයි ඇයි අපිත් මැස්සෝනේ අරගොල්ලෝ මේ මැස්සෝ අපි නිල මැස්සෝ ඉතින් මේ මැස්සගෙන කතා කරගෙන කරගෙන යනකොට නිල මැස්සත් ඉඳලා අහනවා ඇයි අපි මැස්සෝ නෙවෙද මැස්සෝ තමයි ඌ අහන තැන තමයි සෞතු ඒ වාගේ පින්නතුනේ ඔක්කොම මැස්සෝ තමයි නිල මැස්සොත් ඉන්නවා හිටි රඩියේ එක ගමකට හරියට නිල මැස්සෝ හතර දෙනෙක් හිටියොත් ඇති කණ්ඩ කෝටල් නිල මැස්ස ගංජා නිල මැස්ස බූරු නිල මැස්ස හොරකන් තක්කඩි නිල මැස්ස හතර දෙනා හතර පැත්තෙන් හිටපු ගමන් ගම කෑවා මේ නිසා කල්පනා කරන්න ඔක්කොම මිනිස්සු නෙමෙයි මැස්ස කිව්වහම නිල මැස්ස කොඳුරු හොන් මේ මැස්ස නවෙක් જાති ඒ නිසා මිනිස්සු හඳුනා ගන්න මිනිහා කවරෙක්ද කියන වගේ හැම දිනෙකම තීරුම් ගන්න හැම දිනෙකම එක පාට දැක්ක පළියට පාන දුරේදි දැක්කා මේව නැත්තම් රත්නපුරේදි දැක්කා එහෙම නැත්තම් මං මිනුවන්ගොඩ එහෙම නැත්තම් මං ගල්ඔළුවේදි දැක්කා එහෙම නැත්තම් මං පැල්මඩුල්ලේදි දැක්කා අන්න එක දවසක් දැක්කා දෙවෙනි දවසේ යනවා දෙවෙනි දවසේ දකින්නකොට කියනවා ඔයා අහවල් දවසේ මට හම්බුණා නිකන් දැකලා වගේ මතකයි ඔව් අප්ප මටත් ඔයාගේ මූණෝර මතකයි හොඳට මම මේ කවුද කියලා බැලුවා යන්න හෝටලයකට මොකක්වත් බීලා එන්න දෙන්න එක හෝටලයට ගින් බාලි බෝතලයක් බිව්වා මචං කියලා දෙන්න වෙන් වෙලා යන්නේ හලෝ මචං අපි එන්නම් එක්ක ගුඩ් මෝනින් කියනවා එහෙම නැත්තම් ගුඩ් ඊවනිං කියනවා නැත්තම් ගුඩ් නයිට් කියනවා මොන නයිට් එක කිව්වත් මූ අල්ලන් ඉන්න කවරෙක්ද කියලා දැනගන්න හරියට මාතෙකට යන්න ඉස්සරින්
මිනිහා හඳුනගන්නවා කවදා හරි මිනිහාගේ ගෙදරටමත් ඇවිදින් ඔක්කොම අතපත ගාගෙන ගියාට පස්සේ තමයි මචං පචං වෙන්නේ මේ නිසා කල්පනා කරන්න මා මේ අද කතා කරගෙන ආවේ මනුෂ්‍යත්වයේ පිළිබඳ මේ ධර්ම ශ්‍රවණ ශක්තියෙන් හැමදෙනාටම මනුෂ්‍යත්ව නාමයෙන් මනුෂ්‍ය ජීවිතයක් ගෙන යාමට ගොඩනැගීමට මගේ මේ ධර්ම දේශනාව ඉවහල් වේවා කියලා හැමදෙනාටම මම ප්‍රාර්ථනා කරනවා बुद्ध धर्मय अवबोध करत्वा पंचशीलय सौम रकित्वा